අයිබෝවන් නීරෝගිමත් දවසක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා හෙළ ඔස සමග සම්බන්ධ වෙන ආදරණීය ඔයාලා සියලු දෙනාට. අද හෙළ ඔස තුලින් කතා කරන්න යන්නේ පොල් පලා පැලැටිය ගැන. ආගන්තුක සත්කාරයට ලාංකිකයන් හා සමවන වෙනත් පිරිසක් ලොව තවත් ඇතැයි මා නම් නොසිතමි. එදා අප තුළ තිබූ බොහෝ වටිනාකම් ගෝලීයකරණය සමග වේගයෙන් අතුරුදහන් වෙමින් පැවතුනද අපේ අත්තම්මලාගෙන් උගත් මේ උසස් ගුණේ නම් තවමත් අප තුළ යම් තරමකින් ඉතුරු වී තිබීම සතුටට කරුණයක්. අප වෙසෙන මේ ලෝකයේ කොහේ සිටියත් අපේ කෙනෙකුගේ නිවසකදී හැර පිපාසයට දිය බිඳක්වත් මුදල් නොගෙවා ලබා ගත නොහැකි. අද අපි අමුත්‍යෙකුට සංග්‍රහ කරන්නේ සිසිල් බීම වීදුරුවක්, කිරිතේ කෝප්පයක්, කේක් බිස්කට් වගේ දෙයකින්. 80 දශකයකට එහා මේ සත්කාරය කෙරුණේ බුලත් විටකින් රසබර හැලපයක්, වණ්ඩු ආප්පයක් වගේ කැවිල්ලක් වගේම කිතුල් හකුරු කැබැල්ලක් සමඟ පිළිගන්වන තේ කහට කෝප්පයක් නැතිනම් ඔසු පැනු කෝප්පයකින්. අද මා විස්තර කරන්නට යන්නේ ඔසුපන් ලෙසත්, ඒ වගේම ඉතා රසවත් ව්‍යාංජනයක් ලෙසත් අතීතයේ නිරතුරුව පිළිහෙල කර පොල් පලා නම් දිවීමේ ඖෂධයේ වර්ණාවයි. පොල් පලාවල වකුගඩු හා මුත්‍රා රෝග සුව කිරීමේ ඇති විශේෂ ගුණය දැන සිටි වැඩිහිටි කාන්තාවන් මනාලියක් නිවසට කැන්දාගෙන පැමිණි විට ඇයට මහත් ආදරයක් පෙන්වමින් පොල් පලා පානයක් සාදා දීමේ පුරුද්දක් එදා පැවතුණා. මුත්‍රා ආසාදනයන් පමණක් නෙවෙයි, මුත්‍රා ගල් ඇති අයටත් එම ගල් ඉවත් කිරීම සඳහා, පහසු කිරීම සඳහා අතීතයේ පොල් පලා විවිධ ආකාරයට සකස් කර යොදාගත්තා. ගෝනිස්සෙකු පත්තෑයෙකු දස්ත කළ විට විෂ නසන්නට නිතර භාවිතා කළ අත් බෙහෙත් තමයි පොල් පලක් හැඳ. ඒ ඉතාම රසවත් පානයක් පමණක් නෙවෙයි, කුස පිරෙන ආහාරයක්. පොඩි කාලේ අපිට බඩේ ගායත් සෑදුණු විට පණු අමාරුවට යයි කියා පොල් පලා රසවත් ලෙස පිස දෙන්නත් එක් කාලේ අතීතයේ සිටි කාන්තාවන් අමතක කළේ නැහැ. සිංග මාලය සෑදුණු විට රෝගීන්ට පොල් පලා කැඳ හෝ උසු පැන් ලෙස පිළියෙල කර දුන්නා. පාචනය සෑදුණු විට දියර ලබා දිය යුතු බව දැන සිටි අතීතයේ කාන්තාවන් ඒ කාලයේදී රෝගියා විජලනය වීමෙන් වලක්වා ගන්නට යොදාගත් විවිධ ඔසුපැන් අතර පොල් පලා ප්‍රධාන තැනක් ගත්තා. අද කාලයේ මෙන් පෙන්ඩෝල් පෙත්තට සියලු වේදනා කැක්කුම් බාර දීලා බලා නොසිටි ඒ යුගයේ බොහෝ වේදනාවලට කළ පිළියමක් තමයි බෙහෙත් පොට්ට නිවලින් තැවීම හෝ තෙල් ගෑම. පොල් පලා වඩුවේ කොටා වාෂ්පයෙන් තම්බා උණුසුමෙන් පොට්ටනයක තබා තැවීමෙන් කොන්ද කෙක්කුම් අඩු කර ගැනීම අපේ සිංහල වෙද මහතුරුන් සහ ගෙදර කාන්තාවන් ඒ කාලයේ බහුලව කර තිබෙනවා. පොල් පලාවල මුල් නිජබිම ලෙස හැඳින්වෙන්නේ අප්‍රිකා මහද්වීපය වුණත් මේ අගනා පැලෑටිය ආසියාව පුරාමත් ඔස්ට්‍රේලියාවෙත් සරුවට වැවෙනවා. මෙහි ඇත්තේ පුදුමාකාර එකිනෙකට වෙන් කර හඳුනාගත නොහැකි ගුණ ගන්නවා. බොහෝ සංස්කෘතීන්වල වසර දහස් ගන්නාවක් වකුගඩු සහ මුත්‍රා රෝගවලට ප්‍රතිකාරයක් ලෙස පොල් පලා භාවිතා කර ඇත්තේ එහි අඩංගු වකුගඩුවල පෙරීමේ ගුණය වැඩිකර ශරීරයෙන් දියර ඉවත් කරමින් මුත්‍රා මාර්ගයේ පිරිසිදු කිරීමේ හැකියාවත් සුත්‍ර ජීවි විනාශ කිරීමේ හැකියාවත් නිසයි පොල් පලාවල ඇති ප්‍රති පරපෝෂිත ගුණය නිසා කුඩා දරුවන්ගේ අණු අමාරුවලට සහ තයිරොයිඩ් උනට ප්‍රතිකාරයක් ලෙසත් මැලේරියාව රෝගය අවම කර ගැනීමටත් පුළුවන්. හිස රදයට පොල් පලා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වන අතර ගොනෝරියා නැමැති සමාජ රෝගය සමනය කිරීමටත් බහුලව යොදා ගන්නවා. කසායන් දාර පරීක්ෂණවලින් තහවුරු කර ඇති අන්දමට පොල් පලාවලට එකිනෙකට විරුද්ධ විශාල පරාසයක සූත්‍ර ජීවින විරුද්ධව ක්‍රියාත්මක කරන්නට පුළුවන්. මේ අතරට ස්ටපිලොක්ස්, කැලේබිසියෙල්ලා, ඊ කොලෝයි, ශීගෙලෙල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද කැන්ඩිඩ්
ඩාවෙන ඉදිලීර වර්ගද අයත් භාෂ්මික ගුණ ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත් ශරීරය සිසිල් කිරීමටත් උපකාරි වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා අසාත්මිකතා වළක්වා ගන්නත් පුළුවන්. රුධිරගත සීනි සහ මේදය අඩු කිරීමේ හැකියාව නිසා නිතර භාවිතයෙන් බීවැඩියාව සහ හෘද රෝග වළක්වා ගැනීමට පුළුවන්. මීට අමතරව පිළිකා ශෛල විනාශ කිරීමේ හැකියාවද ශරීරයට ප්‍රතිශක්තිය ලබා දීමේ හැකියාවක් අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමටත් මහඟු හැකියාවක් පොල් පලාවල තිබෙනවා. ලෝ පුරා රසායනගාර පරීක්ෂණවලට නිරන්තරයෙන්ම බඳුන් වන මේ පුදුමාකාර පැලෑටිය දිනපතා පර්යේෂකයන් පුදුමයට පත් කරවන්නේ මෙහි ඇති වෙන්කර හඳුනා ගන්නට බැරි අසමාන ගුණ ප්‍රමාණය නිසයි. ඇමරිකානු ඖෂධයක පර්යේෂණ ආයතනය පවසන්නේ පොල්පලා ශාකයේ විවිධ කොටස්වල ඇති ජීව රසායන විවිධත්වය නිසා මේ ගුණ ලැබෙන බවයි. අපේ ඇති වාසනාවට මේ රසායනවල ඇති සංකීර්ණ ව්‍යූහ නිසා අද වනතුරුම මේ ගුණ වින් වශයෙන් කියන බටීර ඌරුවට පෙත්තක් හෝ කරලක් නිපදවන්නට මේ ඇමරිකානු පර්යේෂකයන්ට බැරි වී තිබෙනවා. බැරි වෙලාවත් ඔවුන් ඒ කරන්නට සමත් වුණොත් මොන හෝ ප්‍රකෘතිමයකින් පොල්පලා ශාකයේ අතුවෙනි තුන්වෙනි ලෝකයේ රටවල් වලින් වඳ කර දමා ඔවුන්ගේ ගොවිපළවල වවාගත් පොල්පලා මගින් නිපදවන ප්‍රතිකරල් අපට ගිලින්නට සලස්වන ලෙසයි. අතීතයේදී නැතිවම් බැරි උණු පොල්පලා ඒ කාලේ අපේ මිදුල්වල තැනක් වතනක් නැතිව පහසුවෙන් මෙවුණා. මේ කුඩා පැලෑටියේ මහඟු ගුණ දැන සිටි කාන්තාවන් පවුලේ අයට වෙහෙසක් නොදැනෙනසේ එය විවිධාකාරයෙන් ආහාරයට එක් කරන්නට දක්ෂ වුණා. මල් හට ගන්නට පෙරල අපට පොල්පලා පැලය කවුපි අහුරක් හෝ කොස්සට දමා හිඳෙන්නට ගෘහණියන් රසවත් ව්‍යාංජනයක් ලෙස සදාගත්තා. නොමේරු පොල්පලා කොළ රතුළුණු උඹලකඩ දෙහි පොල් දමා අමුවට රසවත් සම්බෝලයක් ලෙස හෝ මැල්ලුමටද පිළියෙල කරගත හැකියි. කලවම් පලා මැල්ලුමේ රසගුණ වැඩි කර ගැනීමටත් පොල්පලා කදිම එකතුවක්. අවුරුද්දට අඩු අලුතින් ඝනාහාර ගන්නා නදරුවන්ට පොල්පලා දළු රතුළුණු පොල් කිරි දමා පිසූවිට කදිම මුල් ආහාරයක් සපයනවා. දිරවීමට ඇති පහසුව සහ අනිකුත් ගුණ නිසා නදරුවාගේ නිරෝගී බව වර්ධනය කර අනිකුත් ආහාර ගැනීමට හැකි ලෙස ආහාර මාර්ගය සූදානම් කිරීමට මේ අගනා ඖෂධය හේතු වෙනවා. පොල් කිරි සහ සහල් මිටක් දමා කොළ ජුස් වලින් සාදා ගන්නා පොල්පලා කැඳ ඉතාම රසවත් උදේ ආහාරයට ආදර්ශකයක්. වියලා හෝ අමුවෙන් පොල්පලා ශාකයේ සියලුම කොටස් තම්බා පෙරා ගන්නා ඔසුපැන පිපාසයේ නිවාලන දහසක් ගුණ ඇති රසවත් පානයක්. එතමින් විශාල ගෙවතු නැති කාර්යබහුල ගෙවන අද පරම්පරාවට කුඩා පණිවිඩයක් දීන්නේ අදට සමගන්නම්. ඒ පණිවිඩය නම් ගෙවත්තක් නැතිනම් කුඩා මල් පෝච්චියක හෝ පොල්පලා ගස් දෙකක් තුනක් වවා ගන්න. ඒ ඔබේ නිරෝගී භාවය පවත්වා ගැනීමට කදිම උපකාරයක් වේවි. එහෙමනම් අදට සමගන්න. නැවත හමු වෙනතුරු ඔබ සැමට ආයුබෝවන් වේවා.